ඒකෝට ඇහ රූපය ඊළඟට චක්කු විඥාණය ඒ තුනේ එකතු වූ ස්පර්ශය චක්කු සංපස්සය ඒකෝට මේ චක්කු සංපස්සය නිසා ඇති වුණා වේදනාවක් ඒ වින්දනයේ සුඛක් වේවා දුක්ක් වේවා අදුක්කම සුඛයක් වේවා යම් වේදේති මේක මට වෙන පැත්තකට යොමු කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ එහෙම කියනවා තං සංජානාති ඒ හඳුර ගන්නවා යම් සංජානාති හඳුනා ගනීද හඳුනා ගන්න යාරකේ ඈ තං විතක්කේති සිතුවිලි කොට නමනවා සංකල්ප කොට නමනවා යම් විතක්කේති තං පපංචේති ඒක කොටට තණ්හා දිත්‍ති මාන කියන කුරු කොට දා ගන්නවා තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාය අර ප්‍රපංච සංකා ගොඩනගා ගත්ත ලෝභ දේශ මොහ වලට අනුව තණ්හා දිට්ඨි මාන වලට අනුව ඒකට පුද්ගලයා යට වෙනවා පුදුම් පුද්ගලයා ඒකට යටත් වෙනවා ඔහු දන්නේ නැහැ ඊට අනුව මේ සමාජය තුල වැඩ කරනවා ලෝභ දේශ මොහ වලට යට වෙච්ච මිනිහා ඒ සංකල්පීය ලෝකයට යට වෙලා ඉර වෙලා ගැත් එක්ක දාසේ හැටියට වැඩ කරන්න පටන් ගන්න. ඔන්නේ එක පැත්තක් මං කිව්වා. මේක මේ අනිත් පැත්ත. එතකොට ඇහ රූපය ඊළඟට චක්කු විඥාණය ඒ තුනේ එකතු වූ ස්පර්ශය ස්පර්ශයේ පදනම් කරගෙන වේදනාවක් ඇති වෙනවා. වේදනාව පත්‍ය තණ්හා තෘෂ්ණාව වෙනවා. තණ්හා පත්‍ය උපාදාන ඒක මගේ කර ගන්නවා අල්ල ගන්නවා මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා අදයි බාහිර දේ නෙමෙයි තමන් හිතන්නේ බාහිර දේ ගන්නවා කියලා නමුත් අර පහ ගන්නෙ පංච උපාදානස් කන්දා උපාදාන කරගන්නේ පහ ගස්කල් පරුවත කිවල් දොරවල් ගෑනු මිනිස්සු දරුවෝ නෙමෙයි ඉතින් අනිත හිතන්නේ මේ ධර්මය නොදන්නා ඒව තමයි අවදා ගන්නවා කියලා ඉතින් මේක කරන්න දෙයක් නැහැ ඉතින් මේක වටහා ගන්නවා මේ හරහා එතකොට දැන් උපාදාන පත්‍ය බහු අල්ලාගත්තදී පවත්ව ගන්න හදනවා දැන් මැරෙන්නේ නැතුව ඉන්න හදන්නේ මොකද මේ ඇති වෙලා තියෙන ප්‍රාත්ම ඉදිරියට තියාගන්න ඕක තමයි භව සංඛා ඉතින් කාම භවයේ තුල මේ වැඩේ වෙනවා රූප භවයේ මේ වැඩේ වෙනවා අරූප භවයේ මේ වැඩේ වෙනවා භව පත්‍ය ජාති භවයේ තියෙන හැම දෙයක්ම ඉපදෙනවා ඒ තරත්මට ප්‍රාර්ථනා ඔය ජාතිපත්‍ය ජරා දිරන මේ දිරීම කියන එක ශරීරයේ දිරන එකත් මේකට අයිති නමුත් සිතුවිල්ලකුත් දිරනවා දැන් මහන ඔබ සදයක් සමයක් පාවා උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය ස්කන්ධ පංචකේ දිරනවා ඒ දිරනවා කියන ජීවිතී කියන වචනේ කාමචය ජායතිච ජීයතිච මීයතිච කනේ කනේ තවම් බික්කු තෝක තෝකං ජීයතේත මේ ජායතේජ ජීයතේජ මියයේත ඇති වෙනවා දිරනවා මැරනවා එතකොට මේ රූප වේදනා සංඥා සංකාර ශරණයක් තුළදී හට ගන්නකොට ඒවා හට ගන්නවා දිරනවා මැරෙනවා මම අර දෙකකින් කිව්වේ උපාද වය කියලා උපාදවය සමහර තැන්වලදී ඒකේ යම් කිසි දුබල බවක් දුර්වල වීමක් සිතුවිල්ල කාරේ පොක කාරේ වෙන්න පුළුවන්නේ ඒක තමයි ඒ කියන්නේ එතකොට ජාති කියන්නේ ආයතනස්ස පටිලාභෝ එතේක විදිහට බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරනවා මේ ආයතනයන්ගේ පහළවීම ජාතියයි චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන මනායතන ඒක පහළවීම කියලා කියන්නේ ඉපදීම. කන්දානම් පාතු භාවෝ මේ ස්කන්ධයන්ගේ පහළවීම ඉපදීමයි. මේ පහ හට ගැනීම. ඒකත් ඉපදීම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය මෞකුසෙන් දරුවේ ඉපදීමයි කරන්නේ නෙවේ. මේ ජාති කියන එක බුදුහාමුදුරුවෝ විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඒක ටිකක් පුළුල් භාවිතයක් ඇති එකක් ඔය. සරල එකක් නෙමෙයි ඔක. ගම්බීරා ගම්බීරත්තානි ජාතිපච්චා ජරා ඉවදුනාම දිරනවා මරණ මැරෙනවා ජරා මරණ ශෝක ශෝක වෙනවා
පරිදේ වැළපෙනවා. දුක්ඛ කායික දුක් වෙනවා. දෝමනස්ස මානසික දුක් ඇති වෙනවා. උපායාස දැඩි වෙහෙස. දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ හටගන්නවා ඇති වෙනවා. මොකක් හන්දද මේ ස්කන්ධ පංචකයේ මම සම්මතයිති දේවල් තියනවා කියලා වැඩ කරන තාකල් ඔය කියන දුක්ඛ ස්කන්ධය ගැලවෙන්න බෑ. ඔක තමයි ඉපදීම. දැන් ඔය කතා කරේම මේ සියල්ලම ඉපදීම. එකට එකක් එකට එකක් එකට එකක් පහළ වෙලා පහළ වෙලා පත් වෙලා අන්තිමට දුක් සමෝහයාගේ හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ ස්කන්ධ පංචකයේ මට සහ මට අයිති දේ මොකුත් එහෙම දෙයක් නැහැ. ඒක සංකල්පයක් පමණයි කියලා තවන්ගේ ඥාණය මෙහෙවලා ප්‍රඥාව නැමති ඇහැ යොදවලා මේක බලලා පිළිගැනීමක් හැටියට මතයක් හැටියට මම නම් පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා දිනවා මෙතන මම කියලා කෙනෙක් නැහැ. මට අයිති දෙයක් නැහැ. මගේ පිළිගැනීම ඒකයි කියලා වැඩ කරාට හරියන්නේ නැහැ. ඒක මතයක් හැටියට අරගෙන වැඩ කරාට බෑ. මේ ධර්මයේ න්‍යා උගන්නන මේ ක්‍රමවේදය හරහා ඉගෙනගෙන දැන දැක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ මටවා මටයි දෙයින් ශූන්‍යයි කියලා. ඒ ශූන්‍ය වුණ හැටිය අර මේ කියාපු කතන්දර ඔක්කොම බිඳගෙන බිම වැටෙනවා. හෙව්වා යාට ඕවලින් දුක් ඇති කරගන්න බෑ. ඕවා වෙනවා හැබැයි. වුණාට එයාට ඕවලින් දුක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මම සහ මටයි දේවල් ශූන්‍යයිනේ. ඇති වෙලා තියෙන දේවල් වලට මේ සිදු වෙලා යන සිදුවීම් යාවේ සිදු වෙනවා. උපාද වය ධර්මතාවේ සිදු වෙනවා. ඒකට වෙන විදියකින් කිව්වොත් අර නාම රූප එක බටම ඉතියා විඥානයේ තව බටමිටියක් හැටියට මෙහෙම එකට එකට සම්බන්ධ කරපුවාම මේක නිසා මේක තියෙනවා, මේක නිසා මේක තියෙනවා. විඥාන පත්‍ය නාම රූපං, නාම රූපස්ස විඥාන. දැන් මේ බටමිටි ගොඩේ තියෙන ටික තමයි මම මේ කිව්වේ. මොනවද? රූපය, ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජ වේදනාව, ඒ වේදනාව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ, ඒ නිසා ඇති වුණ තණ්හාව වේදනාවච්ච තණ්හා, තණ්හාවච්ච උපාදාන, උපාදානවච්ච භව, භවපච්ච ජාති, ජාතිවච්ච ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුභාය කියන ඔය රොඩු ගොඩම ඔක රොඩු ගොඩ වැඩක් ඇති. ඔය රොඩු ගොඩ නාම රූප බටමිටියේ හේතු වෙලා තියෙනවා. විඥාණයට තියෙන සම්බන්ධය ප්‍රඥාවෙන් දැකලා කඩපු ගම මේක අයින් වුණ ගම. විඥාණය අරක අතහැරපු ගම අර සියල්ල ඇදගෙන වැටෙනවා. එතකොට මොකද්ද? දුක්ඛ නිරෝධය. එදන තමයි දුක්ඛ නිරෝධය. ඉතින් මම මේ කතා කරන්නේ හරය. මම මේ කතා කරන්නේ මූල ධර්මය. මම මේ කතා කරන්නේ ගැඹුර. එතකොට මේ ගැඹුරුදේ සමාජයට පේන්නේ මේ ඇහැකරනාසේ දිව ශරීරයට අහුවෙන්නා වූ බාහිර ලෝකයේ ප්‍රශ්න ගැටලු ආරෞහිත හිතා යන ගමනදී. ඒ සියල්ල මොකක්වත් ගැටලු නැහැ. ඒ සියල්ල හා සම්බන්ධව මේ මම සහ මටයි දේවල් තියෙනවා කියන සංකල්පනාව තුළ චින්තනය සංකල්ප ගොඩනගලා නැති අවුලක් ඇති කරගෙන ප්‍රශ්න ජාලාවක අපි පැටලෙනවා. එසා මෙතන තියෙන උපාදානය නැති කරපු ගමන් මේ ඇතුළේ ප්‍රශ්න විසඳ ගත්තාම අන්තෝ ජටාව නැති කරගත්තාම බහි ජටා ඉවරයි. පිටත තියෙන අවුල ඉවරයි.
දැන් වෙලා තියෙන්නේ ඇතුලේ අවුල වෙහා ගන්න නැතුව පිට අවුල වෙහා ගන්න යනවා. තමන්ගේ ඇතුලේ තියෙන අවුල ලෙහන්න යන්නේ නැතුව අනුන්ගේ තියෙන අවුල ලෙහන්න යනවා. මේ ඔක්කොම පටලවාගත්ත මේ මෝහේ නිසානේ. මේ ඔක්කොම අවිද්‍යාව නිසා. ඉතින් මේ අවිද්‍යාව දුරු කළා නම්, මෝහය දුරු කළා නම් මේ සියලු පටලවි මොකක්වත් අපට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ලෝක කියන අර්ථය ගත්තහම අපට අයිති මේ ලෝකය. තම තමන් මේක සංකල්පීය ලෝකයක්. මේ ලෝකේ තමයි මේ දුක දියේ. මේ බාහිර දෙයක නෙමෙයි. මේ අපි විසින් නොදැන ධර්මයට පිටුපාලා ධර්මයේ ගැඹුරින් හදාරන්න නැතුව ඉතින් අපට මේ අම්මල දාස්සලාගෙන් දැන් මුලින් නම් ඇත්තටම ඉතින් මා බෞද්ධිකුණේ මේ දෙමෝපියන්ගෙන් ඉතින් පරම්පරාවෙන් බෞද්ධුනේ. හැබැයි දැන් නම් මම එහෙම මේ එහෙම බෞද්ධෙක් නෙවෙයි. මම එහෙම බෞද්ධ වෙන්නේ නෙවෙයි. මුලින් ඉතින් ඒක අපට ලොකු වාසනාවක්. එහෙම සංස්කෘතියෙන් බෞද්ධකම එහෙම. හැබැයි බෞද්ධයෙක් වෙන්නේ තුනුරුවන් දැන හඳුනාගෙන සරණයක් ඕන. ඒකට මට හාමුදුරු සරණ ඇරියයි කියලා මට එහෙම මට බෞද්ධයෙක් වෙන්න නෑ. වාක්‍ය තුනක් ඒවා කියලා. මම පොතපතක තියෙන හැටි කියවලා ඉවරලා තවත් කවුරු හරි ලියලා තියෙන එකක් බලලා මට තනියම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කී බලියට බෞද්ධයෙක් වෙන්න බෑ. මම ඒක දැනගත අවබෝධයෙන් කරගන්න දෙයක්. දැන් මම වෙන ආගමකට කොහොමවත් යවෙන්නේ නැහැ මගේ. මොනම විදිහකින්වත් බැරෙන්නේ නැහැ. දැන් මරණවා කිව්වොත් යවෙන්නේ නැහැ. ඒ මොකද? හැබැයි මම දෙමව්පියන්ගේ සංස්කෘතියෙන් බෞද්ධයෙක් වෙලා හිටියනම් මාව දැන් මරණවා කිව්වොත් මම යනවා අරකට. ඒකෝට අවබෝධයෙන් ඇති කරගන්නා වූ ප්‍රසාදයයි තියෙන්න ඕන. එතකොට මේ තෙරුවන් සරණ යන්න පුළුවන් ජීවී පුද්ගලයෙකුට මිසක් අජීවී වස්තුවකට තෙරුවන් සරණ කොට යන්නේ මොකටද ඒක? එයාට සතර දුකක් තියෙනවද? ඈ දැන් බස් එකට සතර දුකක් තියෙනවද? ඈ මිනිහෙකුට සතර දුක තියෙනවා. බස් එකට සතර දුකක් නැහැ. ඉතින් බස් එක කොහොමද මේ තෙරුවන් සරණ ගිහිල්ලා ඒකට හිතක් නැහැනේ. ඉතින් සතර දුක් නිවා කර ගන්න ඕනේ කියලා සිතුවිල්ල බස් එකට නැහැනේ. ඉතින් බසේට තෙරුවන් සරණයි කියන්න බෑ. ඉතින් යම්කිසි ආශිර්වාදාත්මක දේවල් කරන්න පුළුවන් ඒක බැරිකම නෙවෙයි මේ පහර ගහනවා නෙවෙයි. ඉතින් මේවා ගැන ටිකක් හිතන්න ඕන. තෙරුවන් සරණ යනවා යන්න පුළුවන් මිනිස්සුන්ටම තමයි.